අටමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. ජලගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. මෙම ජලගාස්තු සංශෝධනය අගෝස්තු 21 වනදා සිට ක්‍රියාත්මක වන බවයි ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසන්නේ. ඒ අනුව ගෘහස්ත ජල පාරිභෝගිකයින්ගේ ජලගාස්තු 7%ක්ද, රජයේ රෝහල්වල 4.5%ක්ද, පන්සල් සහ ආගමික ස්ථානවල 6.3%ක්ද ජලගාස්තු අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. සමස්ත ජලගාස්තු අඩු කිරීමේ සාමාන්‍ය 5.94% ලෙසයි දැක්වෙන්නේ. කෙසේ වෙතත් මෙම ජලගාස්තු සංශෝධනය යටතේ මාසික සේවා ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු කර නැහැ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මේ අතර ජලගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නැති බවටයි පාරිභෝගික ජනතාව චෝදනා කරන්නේ. රුපියල් 10ක් අඩු කළා මදි. රුපියල් 50ක්වත් අඩු කරන්න ඕනේ. අඩුම ගාන 100ක්වත් අඩු කරන්න ඕනේ. රුපියල් 500ක් කළා වැඩි කරලා රුපියල් 10ක් අඩු කරව මොකද්ද වැඩේ? මොනාටද ඉතින් ඔයම අඩු කළා වැඩක් නැහැනේ. රුපියල් 10ක් නම් අඩු වෙලා මදි. වතුර බිල සෑහෙන ගාණක් ආවනේ වැඩි වෙලා. ඔය ගාණ අඩු වෙලා මදි. රුපියල් 10කින් අඩු කළා ඉතින් ඇත්තටම වැඩක් නැහැනේ. ලොකු ගාණකින් වැඩි කළා රුපියල් 10කින් අඩු කළා කියන්නේ නිකන් සොච්චමක් වගේ. ඇත්තටම වැඩක් නැහැ. දෙවියෙක් ලොකු ගානකින් අඩු වෙන්න ඕනේ. මදි මදි 10කින් ජලගාස්තු අඩු කළා මදි. බෑ බෑ බොහොම අමාරුයි. හැමදේම ගණන්නේ දැන් රුපියල් 10කින් දැන් මොකද කරන්න පුළුවන්? රුපියල් 10කින් අඩු කළා නැතිනම් තේරුමක් නැහැ. වැඩි කරනකොට උපරිම වැඩි කළානේ. අඩු ගානේ ඉතින් රුපියල් 50කින් 100කින්කත් අඩු කරන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ ඉතින්. අන්දර වැඩක් තමයි චන්දගුණ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.